අදත් ති ඔබේ නිවසටාවේ පොත් ටිකක් අරගෙන මේ පෙරවදන සාමාන්‍යයෙන් බහුගේ සතියන්තයේ අපි ඔබේ නිවසට ඇවිල්ල ගියාට පස්සේ ඔබට විවකෑ කම්බුණනාද පොතක් පතක් එක කාල ගත කරන්න. මේ එතික කලබල කාල එකේ ඇත කොවිඩ ඩිවර වෙලා කොවි්ඩොලින් රට වහලතිබුණ කාලයවසාන වෙලා ඔබ ඉන්නේ ටික කාය බවුල වෙලා පුළුවන් වේක කම්බු ාවම කොතත් පතක්ක කාලිතකරන්නකට පටන්ගනිදී මොත්ක කරන්නේ. හිත නිවෙන තැනක් තියෙනවනංඒ පොතක පිටුව අදර වෙන්න පුළුවන්. මම මේ මගේ අතේ තින පොතේ පසු වදන කියල පෙරවදන පටන්ගන්න හිතුවා. තම පරපුරේ ඇතැම් සගයන් සරස්වතියගේ ශ්‍රී හස්සේ රැඳ සුලක් කලමයුරු පදරුත් පිරි ස්වාර්ණ පුස්තයකයෙහි පිටු ඉරා බොල්ලොද හරසුන් ශෂ් පදරචනයෙහි යෙදී සිටියදී රවී සිරිවර්ධන නම් තරුණගේ කා්‍ය රචකයා පවලු හුද කලාමාවතක එකාලව මුරන්්ඩු ලෙසෑවිද යන බවත්න් අතු පත්තට සැඟවී ඉඳ ගී ගයන හඳුනන කුරුල්ලකුගේ නාදෙහි ඇති වසන්ත ප්‍රහර්ශයත් ලිම්හාන වලපත්න් ඕගේගේ කාවයන් හි සවිශේෂී ලක්ෂණයක් බවත් වසත්කාලය ගේකා්‍ය සරණයට පසු වදනක් ලියමින් ඉද හස් නාවේ දී මම සටහන් කොට තැබිමි කියල එතනි පස ට ක් ේනමක ලී තින මහිද චන්ද්‍රශයකරය ඔබ තේර ඇති නිනමත්ෙක හවදදා අපිත් එක් මේ මැදරීද හමික හොතමයි රවී සිරිවර්ධනය අයි අයිබන් රව සිරිවර්ධන කියලා කියන්නේ ඔහුගේ පදරචකයක දිට හඳුනාගන්නවට වඩ ම කැමති හු සාහිත්‍යවේ දීක මරගන්න හගේ ගීතවට ඔබ පොම ප්‍රියයි හොමාදරේ හැබැයි සියල්ලත් එක්කම දැ රවී සිරිවර්ධනයන් අපි සාහිත්‍ය ශේත්‍රයේ හඳු ගන්න කවි ලියන කෙනෙක් විදි. අපි රව අයියට මේ කවි ගැන කතා කරන්න මංහිිතනවා හොත ඔබට තියෙනවා අයිතියක් සහ ඔබට තියෙනවා මේ ගැන දැනීමක්. පලවෙනි කතන්දනය ඔබෙන් ගහන්නම් කවිපොත් කියන එක ලංකාවේ. හි කයිපොත්තුවල් ඩක්තිේ නොදරගගේ ඉ මේ මේ සංස්කෘතික අවකාශය ඇතුළේ මිනිස්සු කවි කියවෝනෝදැ ඉට් එකගේ නවන්තර්ාලම ප්‍රශ්න ොක්කනන්නේ කයිපොත්වල් ඩක්ති ොතර ඔහු ද හමයි ජීවනදැ මේ සාපේක්ෂෝ ගත්තවොත් එහෙම අපිට කවිය සම්බන්ධයෙන් කවි පොත් සම්බන්ධයෙන් තිබුණු අදහස අතීතයේ අඩුම පාටක ප්‍රතිචාරයක් සහිත පොතක්කරාග පොදක්රාම පිටපත් දහක් පිකුණ ගන්න බැහැයි කියලා ප්‍රකාශකෝ මැසිර නගන මේ සාහිත්‍ය ශානරයක් හරට තමයි කවිය අඳුනාගලන තිබුණ විශේෂයෙන් වෙරඳ කොල ඇතුළේ. නමුත් මෑතික දතම අවුදු දහයකට එහා පැත්තිදලා මේ වැඩේ ටිකක් වෙනස් වුණක් දැන් අද වෙනකොට පොළුල් මේ ප්‍රසික පරෂදයක් කවිය වෙනුවෙන් හැදිලා තියෙන එක අපට පේනවා කවිය සම්බන්ධයෙන් ගොඩනැවින් තියෙන එලි මහපොලොය ගඩන්නැගින් තින සංවාදය සහ මිනිස්සු කවිය තමන්ගි ජීවිතයත් එ කොතරම් සමීප වැසුරු කන්නවාද කියනෙ අපිට මහපොලොය පේනට රන්න තියනවා. ඒවිතරක් නෙවෙේ අර ප්‍රකාශකෝ ස්තරටිකක් මැසිල් නැගුවනේ කවිපොතක් කරන්න සමහට පිට පතරංගයාාම අනේ මහත්තයා කවි පපොත්නං අපි කරන්නේ එක මටත් පද නට මද ති හද ය ගේ මුුණ කයිපත නග තර නගල් තරුව පොත බාරගන්න ප්‍රකාශක හි නෑ ප්‍රසි් ප්‍රකාශක ගෞඩට ොඩිය ගියඒ අවරුත් භාරගත්ත නෑ. නමුත් පසේ මට සිද්ද වනනා කතරු පකාශනයක් හැටට කරන්නමන කවියන්ගේ බොෝ දෙෙනක් දීවිට රන තම යක ෝදනෙක් දැන් පිමි මැදරිටාවත් හතාක හමගෙනෙක්ම අවසාහන වශයෙන් පොත ගහන් ගෙනෙක් නැති නිසා තමයි. ම කාශක් පොත් ෙන ද වන ති න්තිමට මම කතුරු ප්‍රකාශනය යරේයට කවිපොත කරා ඉති යම් සංආධිකුත් එක්තු ඇති වුණා කවිපොත සම්බන්ධී අදද වෙනකොට ඒ කවිටම ප්‍රකාශක පිට ප ත් ල්න්න ට ලි ෆොන් කොල් දල කතාලග ුල දැ හම්ුුණම මහර ප්‍රකාශකෝ හම්බුනාම රවී මොකුත් අ පිටපතක් නැද්ද කියලා හනෝ ඉතින් ඒදා ඒ කවියම තමයි මෙ න්නෙත් දැ තියන කතන්දරේ පෙතර තියෙන ප්‍රශ්න තමයි මේක හෞුරු දහයක් ඇතුළද වෙනස් වෙනවා මේ වෙනස්වෙන්නේ කොතන ද මේ වෙනස් වෙනසට හේදමකක්ද එකක් තමයි ම හිතන්නේ සමාජ මාධ්‍යයවල බලපෑම. සමාජමාධ්‍යය මනිසුත් එ තියන ඒ ගනුදනුව ටික් විසල් අවකාශයක පැතිරෙන්න්න පටන් ගන්නවා. එතකොට ඒක ඇතුලේ කවිත් හවුලු කාරයෙක් විදියට මේ ක්‍රියාවලය ඇතුළ අපට හැසිරනො කියන්නේ වෙනද පොතක්ගහලා තමන්ගේ කවිය මනිස්සුන්ට ජනගත කරන්න වෙච්චම කවියට පුළුවන් වෙනවා තමන්ගේ කවී රචනාවනු සැනින් වහාම සමාජමාධ්‍යය ඇතුළ මුදහැරලා සමාජමා මේ මොහොතඉන්න ඇමරිකාේ කවිය පිබඳ රසිකයා ශ්‍රීලාංගක රසිකයා පවා මේ මහොත මේ කවි බින්ඳන කලා අවසන් ඒගැනේ කලින් තිබුණු දිග ක්‍රියා වලියක් එක ඇන්නේ කවි පොතක් කවිය කරලා එළියට දාලා ඊට පස්සේ ඒක පබ්ලිෂ් කල්ලා පොතක් කවුට්ටුනයි කියලා ඊට පස්සේ ඒක දැනගෙන පාඨකයා පාටක ඇවැඳ පොලට කියිල කයිපොතතා අරගෙන හරිද. එක විශාල සූධනවක් හ ඒ සූදානම සම්පූර්ණයෙන්ම පාඨකයා සහප කවියා ලේකකයා අතර තියෙන ගනු දෙෙනුව ම මේසේකට මොහොතින් ගැනලක් තින නිසා දැම් ම මේ මොහොතේශෝෂල මීඩියවල ලීට දාන කවිය මේ මොහොතෙම මේ සමාන මොහොතෙම ඇමරිකා වන්නර් මගේ රසිකයා කියවුණ කියවිත රක් නෙමේ ඒ මොහොතම ප්‍රතිාත් දක්කනවා අපි ඉස්සර කවිට ප්‍රතිචරාත් දක්කන්න දක්වනයක පිළිලිබඳ ක්‍රියාවලිය පිතා ගන්න බෑ ඒකනෙ එක්ො ලිමක්ක වඩන අපිට අපි වගේ කවියක්ක් කියව්වා මර හරරිම කකාර ලිු ගපු කාලකු තිබ තිබුණ තිබුණන දිග ලියුන්ගෙනන තුර දිග ලියුගලින් තමයි තමන්ගේ හැඟීම කියන් සමහර කනක් හැඟීමතිනම ලියන්නකම් මැලි. දැන්ගේ සියලු පාර්ශවයන්ට හරිදඒ ලියන්න කම්මැලි පාර්ශවයන්ට හෝ දිග ලියවුණු ලියපු කණන්්ඩෑමට දැන් ෂනිකව මාව හොයාගන්න පුළුවන්. රව සිදිවවැදන කියලා මේ ඇගලි කීපය එක දුරින් මංගන්න. හරි එත පොට රවීසිදවයදන කියන කවයා තමන්ගේ මේ ප්‍රියතම කවිෙක් නම් ම මොහොතින් සම්බන්ධ කර ගැනීම හැකයාාවවෙ තින විතරක් නෙවේ මම ලියපු කවියට එය මොහොතෙම ප්‍රතිචාදැක්වීම හැක කියත් තියනවා. මම හිතන්නේ මම හිතනවා ඒක විශේෂ බලපෑමක් කරයි කියලා. අර කොහේ හෝ උද කලාවහිටපු රසිකයා. උදකලාව සිටපු රසිකයා අමාරුවෙන් පොත්කඩයකට ගිහිල්ලා කවිපතක් කරගැෙන එක කවියක් කියවලා දිගු කලකින් පස්සෙ ප්‍රතිචාදක්කපු රසිකයා සියල් ඒ බද්ධ කල එක මේෙකර දැන්ගේ ඇල්ල තියන නිසා ම හිතනවා මේ එක පත්තගේ සමාජාලය වර්ධනය දෙවනිකාරණය මම විශවාස කන මම විශේෂයම ස්තතිවන්ත කර වෙන්න ඕන මහ මහින්ද ප්‍රසාත් මස්සිිබුල වගේ කවියෙකුට ඔහු ඔය සන්ත ව කියන ප්‍රකාශ නායතනය පටන් ගත්තම කවිපොත් වෙනුවෙන් ලකාය ප්‍රථන් වතාවට කවිපොත් විතරක් වෙනුවෙන් ප්‍රකාශක ඉදිරිපත්ව ව නම් ඉදිරිත් වන මහිද ප්‍රසාත් මස්සිමුුල ඔහුගේ මේ සන්තර ප්‍රකාශන ආයතනය බය නැතුූ කවිඔොන්ට තමන්ගේ ප්‍රකාශන ආයතනයවැ වෙන්කර ගත්තා ඒක අියෝගාත්මක වැඩක් ඒ අභියෝගාත්මක වැඩ විතරක්නේ ඔහු ඔහ කොළඹ ජාතන්තර ප්‍රදර්ශන භූමි කවිපොත් සල්පිල කියලා විශේෂ කවියන්ටම වෙෙන් එච්ච භූමයක් හදා ගත්තා කවි ඔන්ට හ රසිකයන්ට ඇවිල්ල එකට සම්මුක වෙන්න පුළුවන් විමක් හැදවා. ඒකත් මම හිතනවා කාරග ප්‍රබල බලපෑමක් කරයි කියලා අර කවිය නිසුන්ට සමීපවන්න. ඕ දැ මේ කියන කතාවත් එක ඔබ දැක ලැති සහරලට මහින්දුල සසාත් මසමලගේම කවවි පොත් සල් පිළ ජාතර පොත් ප්‍රදර්ශන තියන අතර කවයෝ ඉන්න කවි කියවන න්න පාටක මේ මුුණගැහින කතා කරන මෙසිියල්ල සිද්දනවා. එතකොට දැ රවී සිරි වර්ධනගේ කවවි පොත් අද වෙනකොට මිනිසු බලඳග නිරයි. ලංකාවේ ආදුලි කවයෝත් හද පොත් කරනොය ගත් කාශක ගට හි ත්න ප්‍රශයක ප හලතින ප්‍රකාශක කොයිපතක් කරන්නගේ ම ප්‍රකාශක වරක් කියන හටම මම සීදවාන කරන්නම පත ට ගන්න ර හ ප්‍රසිද්ධ කනෙක්ම කතාව කියන්නේ ඔ සිද ව සාගන්න ප්‍රශ්නයන ට ද ග ග හයි ඒ යුගේ අවසාන වෙම අදවනකට මේ පොත් යල්ල මිසු බදග න. හැබැයි ප්‍රශ්න තියන්නේ කව පාටක ද පශනී. ද කවිවතය ැ ොඳයි ඔබ කැමතිද කව යනට දෙකනන්නේ කවෝ කවිලියන එක සම්බන්ධයෙන් ගත්තම මේක නිර්මාණ රශය සහ මේක තියෙන සාහිත්‍ය රසය සම්බන්ධ ප්‍රසිද්ධිය ගත්තම ඕන තර පොද්බි වෙනවන ඔබ කැමති කවි මොනෝ ඔබ කැමති කවයෝ කව් ඕ ඇත්තටම දැන් කවියේ ගුණාත්මක පැත්තරම් බැලෝොත් එහ ම ඉන්න සතුට ම ඉන්න දනාත්මක පැත්තක ඒගන්නේ අපි හැමදාමදේ ගත්තම දනත්මක දනත්ම හම දමගතාකසේ කරලා ගැන. රත්නස්ශ්‍රීලා ගැන පරක්‍රමලා ගැන්න මෙහෙමනේ තිබුණේ නමුත් මම හිතනවා මීට අවුදු පහලෝකට මෙහා පැත්තේ ලංකාව ඉතා ප්‍රබල නූතන කයි පරපුරක් බිහිවනායි කියලා ඒක එක සාක්ෂි ඕන තරම් එගැ කොල්ො භයෝගය නූතන පරපුර කියෙනකින් පස්ස අබු නමක් ගමක් නැති පරම්පරාව අපි එ නෑනෑ අප විදහස් කවියම විදහස් කවි අපි ත්තොත් එෙහෙම රත්නස්ශ්‍රී ආරිවංශරණවීර නන්දන විරසිංහ පරාක්‍රම කොඩිතුවක් වූ මේ මගේ කණ්ඩයමක් අනුවදර්ශකයේ වෙනකම්ම තමන්ගේ කවි ඇතුළේ ප්‍රාටකඇත් එක සම්බන්ධතාව ඇත්ති බන්නේ හැබැ අනුවදර්ශකය අගභාග වෙන කොට අපි දකිනවා නව කවි පරම්පරාවක් දොට තට්ටු කරනවා නව අධදැකීීම එක්ක කියලා දැන් අපි උදාහරණනැන් ගත්තතුත් හෙම අපේ පරම්පරාවේ මහින්ද ප්‍රසාත් මස්සිම්මුුල්ල ටිම් රාන් කීර්ති ක්ෂාන් තතුකොරාල රුවන් බන්ධු ජීව ටිම්රාන් කීර්ති මේ අගේ කවිියෝ ගත්තොත් එහෙම මේ නදුු නසිත දසනායක මේගේ කවියෝ ඉතාම ඉදිරියගින්න කවියෝ එතකොට මේ අයගේ කවි කිසිසේත් පැරණි පරම්පරාවේ කවි වට දෙවනි වෙන කවි නෙනේ ඉතාම නිර්මාණත් ප්‍රබල කවි ඉති එනිසා මංගි තැන්නේ ඒ තරුණ පරම්පරාව ම් නර අපි කිවවාගේ අර කවි පොත්්‍රමාණය ඩුුණ විතරක් නෙමී කවිය ගුණාත්ම පැත්තිෙන් විශාල ඉදිරි පීවරක් තැබූ කර මං විශ්වාසක ඔබටැ කිවන මේ සමාජාල ගැත් සමාජාලල තින කවියගන චෝදනාවව සමාජනනිවාර පරපල චෝදනවන හමාජාල ඔබයි චෝදනාව කරන්න චෝදනාාවමගේ මගත් තිනවා. එකක එක මෙහමනි වෙන්න ෝක එකන අද සමාජමමාත්දල අබාද පිවසමක් නැතින් පිවිසුමට බාධාවක් නෑ. දැම් පිවසුමට බාධාවක් නැතිවනාම ගක් වෙලාවට වෙන්න මොකක්ද වෙන්න පුළුවන්ද වෙන්න පුලුවන්දේ තමයි ඒ ඒෆෝරම් එක ඇතුළේ පවති සුසුුමනිසන්ට වැඩි සමහර වෙලාට නුසු මිසු පවතිද පුළුවන් එතකොට වෙන්න දැන් සමාජ මාධද්‍රර වෙලා න්න දැ සමාජමාදල අබාධ පවසුමක් තියන නිසා ඒ ස්ේස එකක නොමිල් ලැබනි ස්පේසි එකක් සහ පුම පහසුවෙන් රීච්කයන පුුව ස්පේසකන්නේ මේ ස්පේසක ඔය තින චෝජනාවට මුල්ුවවෙ න ඇත්තටම අර ආතල ගන්න හදන කණ්ඩායමින් මම හිතතාන නෑ ඕක ඇතුලේ වැඩකරම් දැන් රුවන් බන්ධුජී වගේ කවීක් ඉලක්ෂ ජාජන වගේ කවියෙක් හරි බහුල වශයෙන් සමාජමාධ්‍යයවල කවිලියේපු අය එ අය ලකුණක් තියපු කවිියු හැබැයි මේක ඇතුළේ අර වහින කොටයි දුකයි තමන්ෙ තියෙන කේන්තියයි තමන්ගේ තියෙන ඔක්කෝම ඕපදූපටිකයි කවි කෑලි හැටියට මේක ඇතුළේ දවසපුරා ප්‍රදර්ශනය කරමින් වේසන කණ්ඩයවක් ඉන්න ඒ කන්ඩෑයි අපි කවීන් කියර සලකන්න නැහැ ඒ අය තමන්ට ද මේ තියනො ස්තමන්ට අවරුම වෙච්ච ස්පේසසි එකක් තියනෙනවයි ස්පේසක තුළේ දායක සබව කදාාර ඉන්න එක ගෙන කත සබි සාමාන්්‍යය කතාවනේ ඒගැන්නේ දැ හැමෝම තමන්ගේ රමක කර මට මාරු ියමයි කළ දන කියමයි පට්ටයි එ වගේ දාලා තමන් කණ්ඩය හදමින්ඉන්න පොඩි පොඩි පොඩික් පොකරුපොකරු තමගේ ක්ඩයම් ඒ ක්ඩයම තුළේ හුගක් වෙලාවට මේ කවි වගේ වගේ කවි කවි කියලා අපි සලක් නමාරුයි. හරිම අඩු ප්‍රමාණයක් තමයි ඒ අතරෙන් හැදෑරීමක් සහිත කවලියන පිරිස හරි අඩුයි. ඇති නිසා සමාජ මාදලතුන විවේචනය අප ැහැර කරන්න නැහැ හැබ හම දෙදතින ජීවන. ඒකයන්නේ මිනිස්සු මම විශ්වාස කරනවා ඒකයන්නේ වෙන නඩක දෙයක් කරන්න නැතුව තමන් හැගි මෙ මහරි පිට කරන්නනම් හොඳයි කියලා වෙන සමාජී රෝධී හාවක් කරන්න නැතුව. ඒ ද තම කාටහරිගේ අඩින් නැතුව හරිද තමන්ට අප මොකක් හරි ආේගයක් ඒ මොහත ෆේසුක්කේ ලිර් දානෙක මම හිතන හොඳයි කියලා වෙන අවුලක් එයා සමාජිට කරන්න නැතු එනිසා අපි සහලට එකක දිිය බුව උපේක්ෂාවෙන් බලාගරන්නත් සිද්ධනවා මොකද මිනිස්සුගේ පීඩනය සමහලට පිට වෙනවා ඉතරින් අවේගේ පිටවෙන හරිද ඒවා නිර්මාණශී නොවන්න පුළුවන්. හරි හැබයි අපිට ඒට ඒ දිහා උපේක්ෂයෙන් බලන්න සිද්වෙනවා මොකද හේතුව යම් ආකාරයක මේ වගේ නිදහ සවකාශයක මනිස්සු කැමති තමන්ග මුදහරන්න තමන්ගේ පිඩනේ මුදහරින් ඒක සමාධ විරෝධී නැත්තං අපි ඒක ගැන එච කලබල වෙන්න ඕනෑ තිය අතරේ හැදෑරීමක් සහිත තරුණ පරම්පරාව තමන්ගේ හැදැරීම නිහඩ ඉවසීමෙන් කරමින් කාව්‍ය පරට හොඳ යකත්යක් දක්වන පිසක්කකින්නව ඒ අපි වෙනවාගේනවා. මන්දකින ඔබත් ඔබේ සමාජාලයේ ෆේස්්ුක් පිටුව නිතරම අලුත් කවියෝ ගැන වර්නාා කරන. අලුත් නිර්මාණය කකාප ඔබ නිකක් කෙසිම කොහකමකින් තොරෝ බදන්නේඒ වචන සාධාර්නයද කියලා ඒවා ගැනඒ වර්ණා කර මන් දැකල තියන. හැබැයි දැන්. අපිට අපිට ප්‍රශ්නයක් තියෙනවා ඔබ නං ගොඩක් කිව්න ඉසල්ලලා දක්ෂ කවියෝ කියල හැබැයි මේ කවියන්ගේ නිර්මාණ ටික ලංකායි පෙලපොත්තුල ටැවිල්ලනේ අධ්‍යනාශල ැවිල්ලන සිංහල අධ්‍යනාශල උගන්න්නන්දිනේ මොකද මේ ප්‍රශ්නය ඒන්නේ කව උග ගණ්ඩ ඕන තමත් ගුත්තලේද කවගෙන ගන්න ඕන නැත්තන් සිරාන සිරගුණ සිංහමහතේ ලගේ පරම්පරාවෙන් පස්සේ කවි ත් ක ව ග නන්න ද කර අද්‍ය ශ නැත්මේ. මේක තමයි කේදවාචකය ජීවන කියන්නේ ලංකාවේ අධ්‍යාපනය සම්බධතින විසාල ප්‍රශ්නාර්ථයෝක අපි කවදද නූතන වෙන්නේ කියන එක හරි මංකන කීට විතර අදාලෙක නෙවෙේ අනිකු විෂ්‍යයන්ග අරබද ති කන්නේ ඒ ලෝන හැම එකක්ම ජීවන ලෝකේ මොහතින් මොහොත දැනුම සහ නිර්මාණශීතය වෙනස් වෙමී යනවා එකන්නේ අපි ඊයේ දැනුම කියපු කිය හිතපු දේ අද වෙනට වෙනස් වෙලා. එ නවදනමක් ගතුලා අලුත් අරු පලුත් පර්ේෂණ ැවිල්ලා අලුත් සස්යාගනින් ඇවිල්ලා මේමත් එක්ක ලෝක හැමවෙලලා අප්ඩේට්ටනවා හැයි අපේ අධ්‍යාපන ප්‍රතිසංස් කරන සම්පාදකවු. අ අප්ඩේටනි පශ්තින් ඒය තමත්තින්නේ සරච්චන්දක සිංහ බාහනං හරිද මහකම සේකර ගාවනං සිරීකුණු සිංහ ගාවනං නේද ලෙෂ්ට ගාවනං එතකොට මේ ශෂ්ාර ය නැද ස්රට ල් පර ප ර ද ව ස්. පරාතන සාහිතක ම ස්කොලගන්න ොල ගද ශුගන්නන් එක එක් සාහිත්‍ය කරය මැරෙන්්ඩෝන. ලංකාවේ එක ලංකාවේ අධ්‍යාපනයට සාහිත්‍යකාරගේ කුතියක් එන්න නම්. අව වශසෙන් මැරෙන්්ඩෝට සාහිත්‍යකාරය. ජීවතලා එන්නවට ඒ නිර්මාණයක් එන්න තිනාවකාශය ඉතා මාඩුයි. හේතුව තමයි මම මම එකට වශන කන එක කුවකම. සමහර වෙලාවට ඔය අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකෝ ඇතුළ ඉන්නේ අ නිර්මාණකරුවන්ගේ සමකාලිෝ. උන් කැමති නෑ අ නිර්මණ රුවන් නිර්මාමනට මිනිස්සු විින්දනය කගන්නවාට. ඒ වගේ තමන්ගේ ඇරිියස් කව කරන යාවත්කාලින වෙන් නැති තමන්ගේ වගීීම මොකදසකිල සවබෝධයක් නැති කණ්ඩෑමත් තම නිට අධ්‍යාපන ීරණ ගන්න. නිසා ජවන්ත අර්බුධයක් අධ්‍යාපන කමය ඇතුළ තියෙනවා. එනිසා ඒක අසාධාරණය වෙන්නේ මේ අලුත් දරුවන්ට ඒ දරුවන්ට යාවත්කාලීන වෙච්ච විෂයන් අධ්‍යනය කරන්න ඉඩ ලැෙන්නේ අධ්‍යනායතන හරගයාාම. සමාහකෙන් හොට අවස්ථා ැබෙන සමහරෙනෙක් හොයා ගන ගිල්ලාරි අබ්දේට වෙන අවස්ථාති නො නමුත් බහුතරයකට ඒ මොහොතේ ලෝක රටේ තියෙන ප්‍රවණතාවේ. දැන් ඇයි අපිට තරුණු ද දරුවෙකුට යි ඇයි මස්සිමුලගේ බන්ධු ජීවගේ ලක්‍ෂාන් තත්තුකෝරා ලගේ විසාතිගේ කවියක් ඇයි ඒ අයට තමන් එක්ක සමකාලී නව ජීවත්වන නූතනම කවන් ඇයි අධ්‍යනයක ඉඩක් දෙන්න ඇත්තේ තරම කවිය දිවිතක් නමේ මේ ප්‍රශ්නතිරනනි සාහිත නව කතාපොතේ ඉඳලම් ප්‍රශ්ණන තියෙන අපි ලංකාවේ සාමාන්‍ය පෙළට හදාරණ නව කතාව තමයි බැද්දේගම. ඇ ඒ පරිවර්තනය බදකමෙන් චුට්ටක් සහමන්ඩ පලපොතේ තියෙනවා ඉතුර ජුට් යන සම්පුර පතා ාර ලා ලවල සස් පෙල කරද එක නවතාවයි ලමට මුල ජවිතකාලම හරිට හරන්න වෙන්නේ දැන් අපි මේ ප්‍රශ්නය හැමදාම කතා කරනවාන අපි ල වාද ෙට හතර ඔබට පුල හහිත ජන රි පත් කර මේක පාලක කියන්නට මයි මේ සබඳ යරු තිරන ගැනීම අයියේ සහ ූමනාව තියෙන්ට ප ඔබට මතක් කරනවා ඔබ අප ඔබ දේශපාලන අපිට අදාලනෑ නමුත් මේ වගේ ප්‍රතිසස් කර සහේරගේ වියද දව වන්න ලිොට මක් ලාග න කවද දවසක පවැරදිීමෙන් හරි පි හැට නොත්හෙම ටි හිතේ කොනක තියාගන්න ැම ඔබ හන්නේ ැන් බ හෝජනමොකක්ද මේ වැරද වන්න කරව දමක්ද මේ සාහිත්‍යය අලුත්වෙන්න වෙනස් වන්න නැ අවසාහිත්‍ය මනිසුන් ඉගෙන ගන්නඩ දරුවන්ටිගෙන ගන්න කක්ද වෙනස් වන්නු තැන වෙනස් වන්නතමයි විෂය නිර්ුදේශය. නැවත ප්‍රතිසංස්කරණය වෙන්න ඕන පලල් දැනුමක් සහිත කඩාම ද දේ ප්‍රසන්ස් කරන වෙනවා අවුද ග දක ආණුුවක් මාරුච ම ද පල පොත් ස ෙන ග බැද්දේ ගමන කියන කතාවට පස්ස ලෝකයේ සාහිත්‍ය ලොකු ගමනක් ගිල්ල තියන්නේ ඇ බැද්දගම ගැන අපිද මේ කතා කර කරඉන්න. හරිද රත්නා වලීන කතා කර කර ඉන්න. හරිද ලංකාවෙන් ලෝකනාට්‍ය ප්‍රමුණතා ලංකාව නාට්‍යය ප්‍රවන්තාරම් බැලුවත් ඒවා හොඟක් ඉස්සරහට ගිල්ලා හුඟක් නූතන වෙලා ඉවරයි හැබැ අපේ ශිෂ්‍ය ආධාරන්නේ ප්‍රාථමිකවදී මුල්ම අවදී පර්ේෂණත්මකවදී කරපුකෘතිනං එතකොට මේ ළමයාගේ ළමයට දෙන දැනුමයි මේ මොහොත තියන් දනුම අතර විශාලා ගැප් එකක් පරතරයක් හැදෙනවා තින් මම කියන්නේ අරුණ කල්ල මේ මගේ යෝජනාව විෂය නිර්දේශ වෙනස්ුවට ඩක්නෑ. විෂය නිර්දේශ වෙනස් කරන මිනිස්සුන්ගේ ඔලු වෙනස් වෙන්ඩෝන. ඒ ොලු වෙනශච් මිනිස්ස තරන වාඩු ඩෝන ඒ එකක ඇන්නේ අලුත් පරම්පරාවට ඇත්තර මාදරය කරන. හරිද. ලෝකෙ නව සාහිත්‍ය ප්‍රවණතා සම්බන්ධ ප්‍රෆරන්ස එකත්තින එකැන්නේ මේ ඒ මොහොතේ ජීවත්වෙන? තමන් හැහිටපු ියනිස්ටික හිටිය අසුදශක කෙනක් හැත්තා දැස කෙනක් ඒක අතයි මරු කියලා හිතන්ගන්න කට්ටේනෙවයි ලෝක ඉට වැඩිය උවක් ඉස්සරහට ගිහිල්ලා කියලා සිහබුද්ධියෙන් මේ මොහොත ජීවත්තන ක්ඩාම තමයි එතනවාඩියෙන් දන අන්න එහෙම වාඩි වුුණොත් මං හිතන එහම වාඩියුුණොත් අපිට විප්ලවිය ලෙස මේ නව දැනුම මේ අලුත් පරම්පරාවට අරගන එන නව විශෂ නිරදේශ ප්‍රබෝධමත් ඉතාම දියුණු විශෂ දේශද පුළුවන් ඒක ආපව් පතිලාබි ලැබෙන්නම මහපලෝ තම භූමිට මයි මේ භූමේ වඩා දියුණු මානවෙක් වඩා බ්ඩේට්ච ශි්්‍යයෙක් නිර්මාණය කර ගැනීම පතිලාබේ තියනෙ භූමිටමයි නිසා භූමිය ස්තරහට යන්න නැත්තේ ප්‍රධාන වශයමේද තමයි ඉස්තරහට යන්න පුළුවන් නූතන ආතල් පසහ දැනුම් සහිත කණ්ඩායම් මේ වැඩේට අතගහන්න නැතියකින් හොඳයිහබේ හතා කරමේ ඉන්නේ රවේ සිරිවර්ධන යන්න එක ඇත්තනම මේ කතාබාගෙනන්නවනන් දරු ැතම කතා බාගෙනන දෙමාපිය ඔබට යම්කිසි පසුතවීමක් නැත්තන් ඔබට යම කලකිරීම ඇතිව නනන් ඒ කලකිීම සාහිත්‍ය ත්ත ඇතිරගන්නඩපා. ඔබේ පසුතම ඔබේ කලකිරම බැතිකරගන්නඩ ඔබ ඇකරල තින ක්‍රම ගැන්න ඒ ක්‍රමේ විසි නිර්මාණය කරලා තියන විෂ නිර්දේශය සහ ඔේ දරුවවාට ඔබේ පාසල නතන් ඔේ විශවවිද්‍යාල මේකම පසලේ විතර ප්‍රශ්නන මේ ලංකාවතන ප්‍රධාන පල විශවිද්‍යාාවල හිත්‍ය රසය උතුරාහැලෙන පරිසරයක් මැද විහිවෙච්ච විව දා නලත් ප්‍රශන මේදන මතර නිස් ඔබ සිංහල ගෙන ගන්ඩින් වානන් සාමාන්‍ය පෙල හ සසස් පෙට හ ශ්විදදාාලදි හෝ මේ අප කතාවත්තය ඔබ කලගිරට පා මේ හරිියන්නෑ මේක කරලා හරියියන්න කෙල ඇබ ඒ එක ඉති ඔොබ ඇතේ මේ ක්‍රමවේද නිර්මාණය කරීමමති නොබේ ඇති මේ ක්‍රමව දශහ මේ සාහිත්‍ය ගැන්න නැතං කවිය ගැන ගීතය ගැ රව සිරිවර්ධය ගැන පිතාවටි කතා කරු මේ විරාමින් පස්සේ එහන. විරාමයෙන් අනතුරුව නැවත හම් වෙන තුරු අප ම රමයකට මේ පෙරවදන ආහොම නැවතත් පෙරවදන සමඟ අපි කියවමෙන්ඉන්නේ ්‍රවේසිරිවර්ධන කියන පොත මේ පොත කියවනකොට පොතේ අතුර පරිච්චේද ගොඩක් අපින ුණන ගවන එක ඇතරම මේ රවිසිරිවර්ධනය අපේ මැතිරට අපපු විරාිට ඔහු හාරවසලා සාහිත්‍යයට ඔහුගේ දියන උූමනාව සහ ඔුග දෙ ෝජනාටිකක් පෙලිට ගන්නන එක එහෙම වෙන්නේ මම දන්න තරමට අවශසිරිවර්ධනල වගේ අයව ලංකාව තියෙන අත්‍යේ අවශ්‍ය මේසෝල වාඩිකරගෙන සාහිත්‍ය මේ තිීන්දුගන්ඩ අපේ බලධාරට තාම බුද්ධිය හෝ උමනාව පහළ වෙලා නෑ එනිසා අපි පුළුවන් වෙඩාවේ අපි මෙහම ඉද වගෙන ොල්ලොන්ගේම තාටික ඩට කක්ත්තාට පස්සේ අනාගත පරම්පරාවට වපුරන්න පුළුවන් මේ බීජ ටික කෞධහරි දවසක අස්සන්වෙලන්න ටික් කල්ලයි මේකට නිවුල් බීජ මහපොුව පැළවෙන්ඩ යන කාලේ අශ්‍ය කරන වෙලාව ගත වෙලා ගෙහිල්ලා කෞදරරි දවස මේ අස්සන නිලවට පස්සේ ඒ සාරවත්තෙන්නේ අපේ අනාගතයම තමයි අපේ හෙට දවසම තමයි පරිරන්න අප අඩට කොටම තමයි අපි කතා කරමින් හිටියේ විෂය නිර්දේශ සකස්සවීම ගැන එතකොට අලුත්තුයුත්තේ මොනවද කෙන්තනක් ැි කතා කරා දැන් අපි අමුව මේ සියල්ල පැත්තගැර කියලා රවේ සිරිිවර්ධන කියෙන පැත්තර මොකට හව රි ර්ර යන නු ගන්න කොනද කියල කල්පන සමහර ගීත අපි ආදරින් වැලඳගත වසත් කාලේ වගේ ගීත මේ වගේ මටක ෙ සිදුි හම්බුණ හැබැයි අප දන්න නෑ ඔබ ඉපදුනේ කොහෙ ඔබ ජීවත්න ජීවිත් ජීවිත පරිසරය ැි කතාක. කොහෙ ඔබ ඉපදදු ගම කොහද ඇතර මම ඉපදුනේ ඇත්තරම මේ කලු බෝල ොොො පෙද ැයි ට ො ොල්ෙක්. ැයි මට මාසතුනයි කොළඹ ඉන්න පුලුව උන්න උන කොද අපේ තාත්තගේට රැකිය මාරුවක් කලේ එන්න සිද්ධන බහෝ ගමට තාත්තා මාතර එයාගේ ගම මාතර පරදිග අකුරැස්. එතකොට මට මාසතුනේ දරුව හැටියට මේ ගමට යන්න සිද්ධය නො ොළඹ ජීවිත සම්පූර්ණෙන්ම එකනේ ඒක අඩුගාන මට දකින්නවා තම් වේ ොටික් බරමාසතුන හය හැ ගයිදල ත රන්න රග ඊට පස්ේ ම මට ලෝකෙ දකින්න වටන් පහමුවවෙන්න ඇතම දකුණේ දකුණෙන් තමයිම ලෝක දකින්නේ එතකොට ඉට පස්සේ ඔ මේ පරදුව කනිිෂ්ට විද්‍යාට තම හයි හය පන්තන ගම්මගේ ඉට පස්සේ හයිම් පස්සේ මාත්‍ර සන්තවෝ මස්කුමර ුදදු හට ගියා ඒක තමයි උසස් පර දක්කාම ඉගෙන ජත්තේ පසේ උසස් පල සමත්තල ොම විශිදදි ලටයි නවා. ඉතින් ඔය වක්කවානු ඒකැන්නේ උසස් පෙල උසස් පල පන්තින්න කොට මොද මන් පවුලි බලය අයිර දෙන්න දෙන්නේ ිටෙක අයි ඒගල එක ඒෙනුත් කොළඹට මොටු විශිද්්‍යියලල්ටාව ඉතින් ඒගොල්ල තීරණයක් ගන්න. දැන් හොඳ වෙලාව නගරට මූවෙන්නේැ කොල්ඹට පහු එඩ රයින්් ෝ ඒන්නේ දැන් <us> 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 මයිල්ක් ල දැන්ග න්ගේ හසුකන් ඕනේ ගොල්ලන්ට විශ්විද්‍යාල යන්ඩවෙලා තියනො ොමත් එක් ඒති න්දුව අරකන කොළඹට නවා එකක අත් කොල් බොලට දආපහුවන සිද්ධ මුල්ල පිළියන්ට පිියන්දල ගෙවල්ලරගන හෙටේනවා. එහෙට ඇවිල්ලා ඇතින්ට පස්සේ නැවත එට පසේ පපුර්ණ කාලිනම නැවත කොලම පුරවැසියෙක් නාගරික පුරවැසිය එ බවට පත්වෙලා ඉතින් දැන් දායි එතද දරම ඉන්නන දැගතින් මගේගේ හෝමට වඋන්නෙ දැන්ගත්තරම කොළඹ දැගඔ උත්තන්නදදී තව ප්‍රශ්නයක් කෙනවාන එක තමයි අපි සාමාන්‍යෙන් දන්න මේ කවියෝ බිහිවෙන්නේ ගමේ ඇලේ දොලේ ඕ විටේ බඩ වැටියේ දෙනනිපතේ පිපෙන මල් දැකලා ගලන අලේ දොලේ හන්ඩහාලා හේන පැලේකමතේ සුන්දොරත්වය විදලා අරතියවරවම්බටු කැකිරිපි පිඥ තියන හෙංවො ලැවිද ලහිරට අපි දන්න එතකොට කාලකට සාහිත්‍යමේ නියමේ නියමය කුත්තිමුණනි නිර්මාණ කියලා කියෙනෙ රස වචන ලස්සන වචන තියනනෙ කියෙලා බිදු බිින්දු ල්ලේ පට් පයිපේ වැටේ පෙලක්ටින් රැගත් ල ට සිදත්කව මේ එක කවිද නැද් කියලොටි කතාවගුතිබන්නේ කොහොමද මේ කොළඹද කවික දෙන්නේ ගම නැඇතුව ගමින් ඇතදැවිල්ලා කොළඹදි ඔබ කවික් කන කොඹදනේ ඕ නෑ මෙහෙමයි දැ මම ලියන්න පටන් ගන්නවට පාසල් සමය එක මම පාසලේ සාමාන්‍යෙන් අට නමේ පන්තින්න කාන්ද දම ය විදුසර පත්තරට කවිලියනවා තිහෙම ඒ එකට පොඩි මරු කතාවවතිනද විදුසර පත්තයට කවිලියනවාගේ වම විජේයට මහිට කවිලවා ගැෙමෙ විදුසර පත්තරය කියවන විදදුසරත්තරේකන්නට පටක ම හිතන්න කවරුවත් කවි බලට පත්තර ගන්න දසර පාට පට පත්ේ විද්‍යාවට ප්‍රියකන විද්‍යාර පවින දුසරට න් ර විදුසර පත්තය ගට රට මටක් විසර ගන්නුනානේ ඒකන විස්කෝලෙන්ක් විදදුසයි ඔබ ො පෙල රකොට. කලාවිශන් මේලාලාලා නමුත් ඉදුසර පත්තරය මේ ගන්නේ ඔලල පන්තිව එකන්නේ ඔල් විෂය නිර්දේශගත් ක තිබබන යාාන සම්සම්පර්ණ ගනිතය විද්‍යාව ඔම ඔක්කොම ෝකේ විෂ දේශයන ඉතිං එනිසා විෂ විෂයට උදව්වක්හයට පත්තරේ ගත්තට ඕ ඇතුට කල්පිට ොකුත්ති ඒ අමතර වැඩක් ඒෙන්නේ ඒ පත්තරේ මේ කතරුවරු හිතනවා ළමයින්ට කයිපිටුවක් දාන්න ඕනෙ එකට කවර හෝ හහිතුවන සමයිජන එක හරි මාර තීරණයක් කෝමාර විද්‍යාපත්තවය කයිපුටුවක් නිර්මාණ න් ීන්දුවක් ඉතින් කොමාර දැන් කයිපිටුවට මම විද්‍යාවට වැඩිය ආදරය කරන්නේ සාහිත්‍ය කලා තිීදු නිර්මාණක වගේ හරිම අභියෝගාත්මක තිීන්දුවක් වැට අපි අද කුල කොහෙහිවා දන්නන්නේ මේ මේ යුග මේ පත්තර හිටපුවා ැෝ කොහෙහිටිය ගත්තතිීන්දුවට අපි විිසන ආාරනමොක රරි අිගත්ම තිීද යිතන අයිතිකාරය විරුද්ධන්න සමන්ට කයිප කයිට දන එකලේ මේ මට මතකයි ඔය පත්තරේ හිටිය ඔය අසෝක ඩයිස් දැනට ප්‍රධාන පෙලේ මේ රූපාන අයතනක ප්‍රතිය අ දක්ෂ හිටිය දැන් තාමත් පටදගන්න ඔගේ ඔහෝගේ සිටවිලි වයි හිටමයි ඔහු විද්‍යාාවෙන් හිතන සාහිත්‍ය වෙදි මනුසේ මනුස්සේ කෝ දෙනගම සිරිවාාදන තවයි කාලය උපාල පුවත් පත් සමාගම හිටිය ඉතිං මම කවි අවල් ඉස්සෙල්ලාම කවියක් ඇතරම් පලවුණන විදුසර පත්තරේ එතනින් පස්සේ මම ඊට පස් යනනි පතර ලියන පටන්ගත විදුසර පත්තන මුල්ලුණ ඉතිං ගෝමාරරි අ ස්කෝල බි මෙහම දෙදයක් වෙනනව දැන් න ඔන්න විදුසර පත්තරේ සාමාන්‍යෙන් ඉස්කල ජනප්‍රි පත්තරයන්නේ ඔන්න රවී සිරිවාදන අට ශ්‍රේණය පන්තිය හොම දැන් පත් දනටහ දාන ඔක්කොම ස්කෝල පන්තියේ සී හරි මොකක්හරරි ඔක්කෝ දානවා එතකෝට දැන් ළම අඩ්ඩේමේ අප රව කවියක්ගිල්ල පත්තරේ ඇරිද. එතට පන්ති පොඩි වන්න පී හරක් හද නයක කැන ජනප පත් එකන රවගේ කවිත් පත්තර යනන්න ූ ළම ඉගෙන කන්නවා බන්න ර කවි කවලීට ඒඇප්‍රෂේෂන් එක ඒක මනවිද්‍යාත්මක හරි හරි වැදගත් දැන් උුගක් ප ලෙඩ්ඩව්න්ගෙන පහල්ට හල් ැති. ැ එකවි වර දැම කාපන කරනවා ඒකන්නේ මට වැඩි ආකරශනයක් ලැබෙන්න්නේ මොකින්ද පත්තරය කවයක් ගියාව දැන් එතකට ට ඒක විශේෂ ගෞරවයක් ස්කොල ඇතුළි විශේෂ ගෞර හැමෝට ලබෙන අස්ථාාවු ෙේ ඒ ගෞරේ හමටම කරන්න දෑවගේ දැන එක හෙමට ම ව පල ඉතින් ඒක වෙන උත්තේජනයක් සම්පාධනය කරනෝ තාදුරටත් මේ වැඩේ ඇදගෙන යන්න නිසරාට ඊට පස් කක්ද වෙන්නේ අර ්‍රේෂන් එක කොයිතරම් බලපානාවදකිරන මානසික වශ්‍යයකුට අගේ කිරීම කියන එක. ඒක මගේ ප්‍රධාන ැරිස් සක්ෂණ එක බල පත්වනවා. ඊට පස්සේ උසස් පෙල පන්තිදිත් ලියනවා ඊට පස්සේ දිගටම ඒක පුරද්දක් හැටේට පක්ටිස්යක් කැටියට ලියනව ඊට පස්සේ විශ්විද්‍යාටවිල්ලත් ලියනවා ඉ කොල්ඹටනකටම උසස් පලක ලවසන්න හැබැයි ගමේ ජීවිතේ ඇතුළේ අරෝය කියපු අදදැකම් තිබුණඒ කියන්නේ මට ජීස දෙකම දැන් අදැක් රතිෙනවාන්නේ එනිසා මට දෙකම අරුමයක් නෑ හැබැයි ගම තමයි මාරකිලමං කියන්න උත්සාහ කරන්නේ ගමත් මේ අනගර ඉන්න මිනිස්සු මයි ගම ඉන්නෙත් හැරිද නගර ටැවිල ඉන්න ගම කට්ටියේ තමයි හැරි එනිසා ගම සුන්දරයි කර කරන්නේ ගම ඇතුළේ ලබාගත් අත්දැකීම් කවයකුට අත්දැකීම් නගරෙද ගමදඒ අදාල නෑ ඇත්තම කියරවන නි සුංගි ජීවිත නිරීක්ෂණය කරනවා ගවේශනය කරනවා විඳිනවා ඒ තමන්ට දැනරත් තමයි නිර්මාණ කරණයට ගන්න ඉතින් ගමේ අත්දැකින් තිබුණා ඒ එකැන්නේ වෙලේ දුව පැන ඇවිදපු අත්දැකින් හැමදාම අවසර ගන්ගේ නිල්ල ගගේ බැහර නාපුවත්දැකින් හරිද. ඊට පස්සේ මට තව හරිම ලස්සන් මදයක් තමයි ජීවන අපිට තිබුණු මේ ගමේ තිබුණු මේ ගාමී ආර්ථිකයකැනේ පුංචිකාලේ මම ඇහැරුණු ගමන් අපේ හිටපු ගමේ අවට සමහරගෙවල්ල කිරි හරක්ින් සමහරගල්ල කුකුල්ලු ඉන්න හරිද ගමේ ඇතුලෙම තියෙනවා අපි අද කඩෙන් ගන්න දේවල්ති මට මතකයි අපේ ගෙදර හරක් හැදුව කිරිදොවනෝ උදේ තාර්ත්ත වැට යන කලින් කිරිදවනවා හොද ෆ්‍රෙෂ් මේ එලකිරි බිව්වා ඊට පස්ස අල්ලපු ගෙදර මට මතකයි කුකුල්ල දනවා එහෙක් අපි බිත්තරගේ නො ඒව මේ ෆාම් බිත්තර නෙමේ නොේ හරිද ඊට පස්සේ මුදෝපු කිරිකන්නේ අපි හදා ගනිපු කිෙරිකන්නේ. ඉට පස්සේ හුංගක් දේවල් අපි කෑවේ ඒ ගම විසිම් හදාගත්ත ගමේ අයගේ ගමේ හන්දී කඩට යන්නේ ඒ ගමේ හදන ගවල්ල ගමේ නිස්පාදන නිස්පාදනටක හරි ඒ ස්ාක ොඳරුන අයියාගේ ට දරන නන් ගේ විතර ද අපිට දාානයක් තියනවනන් ගෙදර කිරිහර ෙට කල්ලතු කියන අපි ලබන මාසේ දාන අපට කි මෙචන කිරියෝන කියන. ඒවගේ මේ ගම ඇතුලෙම තිබුණා ආර්ථික ඒ මේ දේවල් ඉති ඒක මත්තින්ද. ඒකමන් දැක්කා ජීවිතය මං විඳවිදා මේ ඊට පස්සේ කරන්න පුළුවන් අ්ඩ වැඩ ඔක්කෝම ගස් සොලද ගස්වොල නැග ගැන මොකද විශෂත් භාගලෙක් මමදක්මට මතක මතකත් නෑ ම මතකවත් නෑ එකෙන්. අපි තනිකරම මේ එහෙම අධ්‍යාපනයට හෝම්වො කියන වචනයහ මැහුේ නිකන් ඒඩවත් ලස්වොට වගේනකොට එක ගම ඇතුළේ මුකුත් නෑ මුකුත් නෑ ගමත් එක්ක පරිසරත් එක් අපි අධ්‍යාපනය ලැඩුවයි. ඉතින්ඒ පරිසරෙන් ලපු අධ්‍යාන තම හොකක් ඩී කෙන්නේ පරිසරය අධ්‍යාපනය කරකෙන මාර ගැඹුරු අධ්‍යාපනය ඒ කියන්නේ දැපිඉදර උඩින් තිබිෙන රබර්යාය හරිද බිද ඩින් රබර් යයාය ඔය රබ යාය එකරගන්න වෙනවා වෙනම පාඩමක්. එකඇන්නේ එක කාලෙකට ඒ රබර්යාය එඉගෙන සද්ද ටිකම වෙනම එකක්. දැයිැන්නේ රබර් මල් පිපෙන කාලෙට මබොරු ඇවිල්ලා කැන්නේ සබර් මල් සුවද මුළු ගමීම. රබර් යාය මල් සුවද. ඊට පසේ දළු දැම්මට පසෙ ලා කොලපාට බුදු මාර්ට එකක්කේ ඊට පස්සේක මෝර්ලක් තද කොළ පාට වෙන ඊට පස්සේ ගෙඩි හැදෙනවා ඔය ගෙඩි දෙ ග ගිරිි කඩයගන මැද මද ලියක් ගහල බලයක් බලයක මෙම ටෙක්ටර කි හදාගන්න පසේ ගෙඩි පැල්න කොට පැල්ලන කාලට මුළු සබරයායම පට්ට පට්ටගලා සද්දේ මටටට වැට න තුරන පුර පුර වැරනවා අපි පොකද කරන්න ගිහිල්ලෝ කහුල්ලර පලද්කද පැත්ත පිබිණ පසේ මදේ පලල් මදේ ඇතුළේ සුද්ධ කරල රූම් පැත්ත හදන මේ උක්කම ක්‍රියාකාරකවම් පරිසාරයක් එක්ක සම්බන්ධ වෙච්ච සෙල්ල අපේ පරිකල්පනය මාර විදියට මේ අවධවෙච් අවස්ථාව පරිසරය විසිම අපිට දේවල් ප්‍රඩියස් කරන්න. ඔල්ලු ඇතුළේ හදනෝ ඒ කන්සෙප් හදනවා. හරි ඊට පස්සේ රබර් කොල හැරුණෙන් පහ සම්පූර්ණම ජීවිත අනිතතාය වගේ තනිකර ඇටකටු වෙච්ච ගස්ටිකක් පේනවා අර යායට එක ප රාචර කයි කතන්ර හම් ිච් අචර සුන්දර. ඒනිම පාල පල්ල හ ගගේ හ දරා ගැන හරිට මනිස්සවාගේ ැන නිසුන් මර කාලගගේ. ද ම මාර දේවල්. හරි ඊට පස් ඔන්න රාමාර කාල හිමින් හිමින් දළ දදාදන් ගොඩ මත්තුවේන. මේ හැම අවද්ම එක විදිට පේනවා. හැම අුද්ධමෙක් විදිිර පේන දර්ශයන. ඊට පස්සේ ගමේ කුමරෙදි වැඩිහිටියව රාත්‍රිකාලේ ගොයගමේ ගොයන් පාගනකොට කියන මාර සුන්දර කතන්දරහංඉන්නවා. ඇතිඕවත් එක්ක මේ පරිසරයට බද්ධ වෙච්ච මනසක් අද තිශවාස කොට හරි පුදුවමයි කියලා ඉතින් ඒවා බලපෑව යම් ප්‍රමාණිකට. ඉතින් නගරටාවට පස්සේ ඉට වැඩිය වෙන අදැකමටක් ඒක අයිට වැඩිය හොඳයි හෝො නකයි කියන්නමං හිතන්නෙ නැහැ. නගරය තුළ ඉට වැඩිය වෙනස් මිනිස්සුන්ගේ අදදකම් ටිකක් තමයි කැන්නේ. මම අත්වන්ද තාප බැඳගන අල්ල අපපු ෙතර ඇත්තක් කියෙමුලකු සම්බන්තාවයක් අපි පවත්තගෙන යන්නේ නෑ අශ්‍යමතාවයක්හො තිතරයි කතාබා කරන්නේ ඊට පස්සේ නගරමිනිසු මේ ඒ ගොයක මේන්ටෙන් කරන විදි ඕ ලසන් ිරීක්ෂණය කරනවා උගත්කම් කියනේවායි ගොල්ලු ඇගේ එල්ල ගෙනඉන්න විදිිය ඊට පස්සේ වත්කම් කියනවායි ගොල්ල ඇගේ එල්ල ගන ඉන්න විදි මේමගේ මේමගේ නගර ඇතුළ වෙනම කල්ච එකක් එක්කා පව් ජීවිතය කියවන්න පටන් ගැන් ඔ දෙකම හරි රස වත්දන් දැන් මං හන්ඩ ඔබෙන්ෙන ප්‍රශ්න පන ප්‍රශ් නම මේ ඔබ නොතරන් හලද මට එකක හණඩ හිතුුණ ඔබේ ගීත ඇතුළේ අපිට දැන් නි ත් රල ොද ට ර එතකට මටම පවඇතුල නත මුණ හනු දයක්ත්තමයි හ කියවලතින හ කවිත් ම කියවරතින. එතකොට ඒවාක් ැනකට කොට වෙච්චේ රාමක් කතුර තිවාගේෙන නමේ ම හැබයි මට තැනන දයක්තමයි. ඔබේ නිර්ණතුලක ඔබේ එක නැත්ත එකනෑගඩ. මොකක්ද බිින්දුුරු ප්‍රේමයක් නැත්තන් හහිම ු ප්‍රේ හල න ට නත්. ඕ වැඩි ප්‍රමාණයක් තියෙන ඇති ඒ දැන්සාමානයෙන් ඕන නිර්මාණකරයෙකුට ජීවන මේ ලිය වෙන්නේ සමහර වෙලාවට තමන්ට හු ආක්ම දැනනේවනේ ඉතින් එතකොට මම කියලා එක වෙනස් සෙන්න්න විදික් නැහැ. ඉතින් ජීවිතයේ එහෙම අහිමිවීම් අත්දවිඳපු කෙනෙක් හැටියට ජීවිතය මහිවීම් අත්තිදරලතියනවා ඒවා මගේ නිර්මාණ ඇතුවට අර නොවිදපුකට වැඩිය විධියකක් ඇතින චාන්සක වැඩින් ඒ නොවිදපුය එකක් අපි ගන්න ගියාම එකට ්‍යාජ තියක්ක නොයි කියැ එක බලෙන් ගන්න දේවලෙ නොවිදපු ගන්න ගියාම විඳපුුව ගන්න ගියාම නිරායශය න එක අ්‍යාජය එකෙන ඩිපුර විදඳල තිය විහාව විදල යන මේ ක අපි කියවරෙමු. හාලදම ීතේ රෝණ විසින්යන් සංගීතය මුසු කරපු විශාර දීපික ප්‍රරිදර්ශනය විසින් ගයින කරපු ගීතයක් මේක තියෙන මෙහෙම කොහේ හෝදැන් හිඳින ම ඇති ඔබත් මගේ විජිතේ ඇහිම වී මට මමත් ලැබුද්දිනුම කැද්ද ඔබම මැව් සුන්දර සිහින මතකය විසක් එ මතකය ගැන මෙහෙම මැදිනක කතා කරලා ද ප්‍රශ් කක ගන්නන්න ැතිවේ පහිතනවා පශැති මොකක්ද මේ මතගේ මට දැනෙනවා මට බම්දන්න මේක මම මේ මම ඔබ පුද්ගලික යම්තාක්දුර කරේ ගැන අපි මේන් නිතරන මුණග හෙල කතා නොල ි මකද මුණ ගැහනත් කතාරන්න පුළුවන්තරට ම බන්දර ප ප හැබයි ම ඔබේ පුද්ගලික ජීතගනම දන්න නෑ හැයි මට මේ නිර්මාණ තුර මොකක්දව එකක් මට දැනවා මොකක්්ද අහිම වීමක් අඳුරු හෙවනැල්ලක් ඔබේ හිතේ නිතර නි එහෙ එබිකන් කරන වගේ එකේ ඒත් එහෙම එකක් තිනවා මෙන්න මේ කතාව ගැන්නට කත්තව කියන්න පුලුවන් හෙමක් හ හම කතාක්න කපහමති ොඩක්තියෙන හ ගොඩක් තිෙන කන්නේ අපි ප්‍රේමය කියන දැකීමට එ මානමය වැඩිපුරම කැමැති ඉ එතකොට දැන් මගේ ජීවිතය මගේ පාසල් සමයයටත් ප්‍රේමයයක් ඇතිබුණ. පස්ස පාසලින් පස්සේ විශ්විද්‍යල ජීවිතත් ප්‍රේමේ ඇත් තිබුණා විශ්විද්‍යා ජීවිතයෙන් අංගුණයින් පස්සෙත් එයම් යම් සබන්ධ ක තිබන ප්‍රේම සබඳන හුන්ගක් තිබුණා සමහරය හුඟක් දනිච්චා සමහරයවා ඒතරාම දනිච්චානවේ සමහරයවා හුගක් මා වට්ටපුවා දැ බාධ කරනවා දැ වැඩසරණ අපේ පෝපායිනිනා ලිකාවේදී හෝ සමාජ ලෙක ඉතිං හ ඔබට මුණ ගැුනොත් දැන් ඔබට ප්‍රශ්නයක් ඇති මම යිති මේ කොයි කුල කේටද කියට දැනුු කුලගේටද මට වේදනා මම වේදනා දුන්න කුලකේටද ඔහුගේ ජීවිත නැතන් නොදැනුනු කොලකේටද කියේ ලබට ප්‍රශ්නයක් ඇති ඒ ප්‍රශ්න බට විඳගන්න බැරිවෙයි මේ කාලෙත්තෙක් ැබැම ඔුගේ ඔබට කියනවා. අම්මා කෙනෙක් බිරි දක් කියවෙලා ලෝ කාට හෝ නොබෝරු මැති සතුටින් ඔබ පෙරටත් වඩා මගේ පැරණි පෙම්වති. මමද සැමිය කෑට අවුනත දෙදරුවන් ලඟ නිවන්න සර්ථස කාලේ වැලි තලාවේ සබදකම් සැඟ වනාවේ. එනිසා ඇ එහෙම සැඟ වනාවේ. අපික කතා කර හිඩුක්දනයි. ඕ ඉතිං එහෙම අපි අපි මුල් මවස්ථාවේ ජීවන අපි ප්‍රේමේ තේරුම් ගන්නේ ඒ අයිී කර ගැනීම කියන මනෝව හාව ඉන්දලනේ ඒයන්න අපි හිතනවා අපි ආදරය කරන අය. අපිට අයිති වෙන්නඩ ඕන අපේ වෙන්්ඩෝන කියලා ඒක තමයි ප්‍රේමේ මුල්මුල් ස්වභාවය කැනෙ ආදරේ මුල් ස්වභාවය තමයි අපි ආදරය කරන්න අපි දුන්නම අපිට ලැබෙන් නඕොන වගේකක් කියැ අපි ලැබෙන් ඕොනසසා අපිට ඒ අයිති වෙන්න ඕන අපි එක තියාගන්න ඕන කියලා එතකොට දැන් දුක ඇත්වී නොතරමණින් දුක ඇත්තුවනෙත් තොතරමයි ඒකයන්නේ මම විශ්වාස කරනවා මම සේ අසමිත ඔයාමට පෙම් කරණ්ඩෝඕන සහයා මට අයිති වන්නඩෝන ක දැනකින් අපි ගමන එක මග කියලගලවර කලවර ෙන්ඩොන ගේ කහන් දැන් ප්‍රේමේ දැන් ඒ ඒ සිටතුවිල්ල සිත්්තපු තැන ඉඳදලම දුක තමයි ඒකන්නේ ඒකැන්නේ දැන් මම හිත නො මේ සම්බන්ධ එයා මගේ වෙඩෝන එත එතකොට ඒක ප්‍රේමේ දාන ගැටන නතමයිතර ඉතින් දැන් මගේ ජීවිතයයේ දැ අද දැන් අදම කල්පන කල දැ දැක් දඒ දිහා දැන් අදන බොඩ්ඩයකක් ගේ කියන්නේද යම් අත්දැකීමකඒ අත්දැකීම ඇතුළ ඉන්නකොට අපිට පේෙනෑ අපිව අත්දැකීමෙන් දුරස්සලා අපි එල්ලින්දම් බලන්නවන් හරි ඒකෙ එකතම මම ඉතන්නන්නේ ජලකරතනවා මෙහෙම ම ඔබේ ඔබම කියයි ඔබ මගේද මටම බැයි බදක් වගේහ හිතමකු සැකලට ප තන පටන්ගන්න ත තියන දීකටනය කැන්නේ ැ අපි ළංගෙන කොට ඉතන ඉල්ළඟ දේමකක්ද මේ නැති වේදග බෞද්දශය තියන කන්නන්නේ මේසිදුව ලියන්නේ මටක තරා මොහොතකංආදරය කරපු කාන්තාවකට ඉතාම් සමී පවේ සමීපච් වෙලාක් එලා කපන කර මං මේ ආදරය කරන්න විදී අනුව මටක නැතුරළත්ම කෝේ දරාගන්න දන්නවද මේ ගී ලිය ති ැවෙන. දන්න ඇති එතකට මට හිතනවා එකනෙ ඒනේ අපි ආසකිරීම පසු පස එන්නෙම දුක තමයි සමාරට ඒ එකන්නේ ැන් අපිල්ල අපි තදිින් අල්ලන්නල්ලන්න ජීවන වේදනා වැඩින අපි හිමින්ඇල්ලුවොත් වේදනා අඩුව නිසා ආදරය අල්ලන්න ඕන කුරුල්ල එක් කල්ලනවාගේ එනතම සාමා්‍ය කියන්නේ එකන අපි කුරුල්ලෙක් තදකල් අල්ලුවොත් මැරෙනවා. හංග බරල් ගල්ලුවොත් කුරල්ල පියාවන දක හතරම ප්‍රේමේ අල්ලන්න වෙන්න ඒ කියන්නේ ුරුල්ලෙක් පරිසංකරගන්න ගත ප්‍රේම වරි සංකරජන්න්නවා තදිින් අල්ලුවොත් නැරන අදර තෙම අදිග අල්ලුවත් නැරනවා ආදරේට නිශ්ෂිත නිදහසක්කිල්ලන නිදහස දෙන්න බෝනි. හරි ඉතිං ඉතින් දැවවේ සින්දූල තියෙන්නේ ඒ මම තමහර තේරුම් මත්ත විදි දේවල් අද වෙල අදමං කලපනා කරන්නේ ආදරය කළ කියන්න එහෙම අයිති කරගන්න එකක් නෙමයි ඒ කොහේ හෝ දැන්වඔය සතුරින් දෝ පෙරත්ත දා ලියන්න අන්නේ ආබෝධයින් පස්සේ හැරි ඒඇන්නේ කොහේ මමත් හිටට වැඩි සන්තෝෂයනං ඉන්නේ මගේ ආරතර සම්පූර්ණයි. එකන්නේ මමත් එක් මට දෙන්න බරි වෙච්චි සතුරක් හරි මත් එක්ක හිටියට වඩා සතුටරන්නං ඉන්නේ. ගොහේ හරි කා එක්ක හරි හරිද. එත මම ආදරවන්තෙක් හරිට බලාපොත්තුවෙන්නේ එකඇන්නේ ගේ සතුරනම් යි ද හොඳ අවසාන ප්‍රශ්නය වී බොහෝ විටම ප්‍රශ්නය මදන්න ඔබ මේ හෙට සරහ මුල්කාරතුරට මුල් කොටසරට දෙවැනි කොටස නිවාර කමති ඇතිඒ කොටසේ තිබුණේ දේශපාලනය සාමී සාහිත්‍ය මේ කොට සිතියෙන ආදරෙසාහ සාහිත්‍ය මට දැනනයට ගීතය මම පුද්ගලික ඔබේ ගී අතරින් ඩ ප්‍රේකට ගීතේ තමයි අවසත් කාලය මට බද ොයි ගීත වැැ ප්‍රමාදය කරග මනිස්වඩිපුු ද අපේ ගීතය කරගෙන තිබුණ ඒෝ පේම සම්බන්ධ කාරණාවලද. මේ වසත් කාේ මනරම් ගීතේ ඇත්තටම අනුබූතියමොකක්ද ඔබේ අදැකමකද කියන්න පුලුවන්දක ඕ කේ අපේ කතාව කියවල අපිටකාටර සිදවනකාටහරි ප්‍රශ්නයක්ක නැතිවේෙන අපේක් කියම් ඕනෑ ඕක මේ සින්දුවේ. අත්දැකීමෙන් මම එකපරක් එකවරක් මම කැමති වෙච්ච ගැනු ලම විශ්විද්‍යා කාලි මම එට කැමති බව කිව්වා කැමති බව මේ කියන එයා සෑනලා බලහිත ංව අහයි කියලා මම කියනකොට මාසයක් ඇතිය වෙනකෙන එක් එක්ට පශන දීද වශනය දී මම හලා හනකොට මාසය හරිටම අයරවී අපරාධනවාකාලින් හන් දෙ ම දවන දරත් මගේ ිතුරේ සාමල පේ කාලන හමුණමක පිය යින ක කොල්ල හබන හම විසගන්න ඔබ කාල අදටත්ම මතුරියකය අදට මගේ දුක සැපහ අදටත්තහන දුක සැබ් දුරන් ඉට දුර ඉන්න අතමයි හර ද ඉන්න දුර කන ය දැන් විවාහ වෙලා ඉතින් යා පොන්දුු දී් එක්කනත් එක්කම ඇත්තරම හිටිය යාටයා එයා මම අනකොට මාසයයි හරිට මරුත් තාදර කතා පටන් කරක් ඔන්නන් එයාට නවත්තනක් තිබුණනේ. නමුත් එයා යම් නිෂිත පොරොන්දුවක් දීද තිනිසාසඒ පොරොන්දුව කඩ කරන්න බැරි කඩ කඩ කරන්න ඇැතු ඒක දිගටන පත් කරන ගිය. ඉති ඔන්න ඔය කතාවත් මගේ ඔළුවවෙ තිබිලා ඉතිං ඊත පසම සිින්දුව තියෙන සම්පූර්ණ එක නෙමේ සින්දුවක තියෙන සාමා්‍යෙන් සත්‍ය සහ කල්පිතයෙ ොර ඉක්න් වුණනාන තාමත් අප අපගේහිත ඒ වෙන කෙනෙක් ගත් දැකීම ඇවිල්ල මේ ඒ ස්ථාම් සීරියස් කතාාවකක තියෙන්නේ දැකීම ට රන ෙ එකක මඇතරම හරික සම්බන්ධ තිනව නඒ කකතාව වෙන කෙනෙක්ගේ යාගේ ජීවිතය තීරණත්මක මොහොතක මටයි කතාවට මධදිහත්තවෙන සිද වුණ එතිඒ කතාව තමයි සිදුුව තියෙන් එකන්නේ එ විවාහ වෙලා මා සහයකින් පහු නීතියෙන් වෙෙන් වෙනවා වෙෙන් වෙලා එයාට වගනෙන් පස්සෙ කහිතෙනවාඇයි එමට හදරන්න ැරිව වනේ මේ ප්‍රශ්නය අපට නිරාහරණය කරගන්න බැරි වුණේ කර. ඉට පස්සෙ යට අයි පෝනනො යා බදින්ද බඳින් දෝන වෙලා මෙ මගේ ඉතාාව ලඟම මිත්‍ර එෙක්මේ යට බඳින් නෝනො වෙලා එය අප දම හොයාගන යනවා. ලම යාග න ඕදඒකන යාට දැන් හිත කියනවා ඇයි අපි ඉක් ගුණනේ කියලා කැනතා පොඩ්ඩක් දැරුණද අපට මේ මේක වික්ෂ ඉන්ඩ එයා පහු යනකොට ොයාගෙන එයා ඒ වනකොට සම්බන්ධයක් පටන්ගරග හරි ඉතිං ඔන්න අත්දැකීමට මමත්යා දුක දරාගණ්ඩ මම සෑහැනදුවට මැදිහැත් වුණා ඉතිං ඒ අදැකවත අිය නික්ම නොවර අපි අපි අපගේ හිතාමත් හිතවතී ඉතිං මේ හෝරා අවසන් ඔබත් එ අද දවසේ අපි අතකරපු කාලයත් මෙිද නිමවාාවනවා තව දවසක මේ විදිහම තවත් කෙනෙක් එක් මේ මදරේතු බොහුණ හැනවා මන්දන්නවා මේ වැඩ සටහන නිමා වෙන තැනදී ඔබේ හිතන අතර වෙලා ඇති කොතැන්න හෝ තැනක පරණ මතකක ඒ මතකින් හිතාරගෙන අාහිත ඒදරන්න පරණ පුරුදදිදියටට මතක් කරන්නේ පොතත් පතක්කේවන්න මේ දවස්ටික මේේදවස් කාලයඇතුල බ හම්බෙන පලිවිි විියවකෙදීම සහිතඇත්තක් ගතකරන එක හඩරි සුදුදරයි කාට රසයි. එහෙම රස මිනිසු තමයි මේ නට ඕනි ොකද හට අපි ටයිත නැති වුණනාට හෙට අපේ ඉළඟ පරම්පරාවටයිති. ඒ පරම්පරාව සරසන්ඩ අලුත් මල් පූතිින්දෝනේ එහෙම නොවනොත් අපට තවුගා කල් බලාගෙනින්ටවා මේ රටේ මිනිස්සුන්ගේ හිත්. අස්වදධනකා එන හම තවද්දවසක ස්තුතියි රවශසිල් වැර්දන පුොතුුවන් අපිත්ෙ ස්තුතිීම රාධන කරට හම මුතවද්දවසක පරවත්ක. ட்டினா වැඩ සටහ නරමීමට ජයමග TV YouTubeப் නාलिக்காව sස්கிரைाइब කර சீन வलाคุณුණ क्लิिक කරන්න है